මුලින්ම ජොබ් එකකට යන දවස කියන්නේ කාටවත් වැදගත් දවසක්. හාහා පුරා කියලා රැකියාවට යන කෙනෙක්ුණත් රැකියාව මාරු කරලා අලුත් රැකියාවට යන කෙනෙක්ුණත් ඔය කාටවත් මේ දවස වැදගත් වගේම තමයි ටිකක් විතර කලබල දවසක්. පොඩි බයක් චකිතයක් හිතේ තියාගෙන තමයි ඔය කොයි අයත් ඉතින් මුල්ම දවස වැඩට යන්නේ. ඔය කලබල ආස්සේ මතක් වෙන්න පුළුවන්. හැබැයි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන කාරණා හතක් ගැන තමයි මේ කියන්නේ යන්නේ. පළවෙනියටම අඳින විදිය. මේක වැදගත්ම කාරණාවක් මුලින්ම රැකියාවට යන දවසේ. ඒ කියුවේ හරියට බැලන්ස් කරලා මැදිස්ත ඇඳුමක් ඉඳගෙන යන්න ඕනේ. ඔයා කොච්චර ෆැෂන් පැත්තට බර කෙනෙක්ුණත් මහ ලොක්කොට සුකුරුත්තන් දාපු सरल කඩෙන් කන්න ගන්නවා කියලා සල්ලි අරන් යන්න එපා. අහල පහල කඩයක් නැත්තම් අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම වැඩේ තමයි සැන්ඩ්විච් එකක් වගේ සරල කෑමක් අරන් යන්න. අනිත් එක තමයි මතක ඇතුව උදේට බඩ පිරෙන කාලේ යන්න. ඊළඟට ප්‍රසන්න බව. ඔන්න අලුත් රැකියා ස්ථානයකට ගියා කියමුකෝ. ගියපු වෙලාවේ ඉඳන් තක්බීර් වෙලා වගේ බොම්මකින් ඉන්න බෑ. දකින්න ඕන කෙනෙක් එක්ක සුහද විනා වෙන්න. ඔත් එක්ක කතා කරන්න යන අයට රිසෙප්ෂන් එකට හොඳින් හිනා වෙලා ගුඩ් මෝර්නින් කියන්න. මොකද ඉස්සරහට ළඟින්ම වැඩ කරන්න වෙන අය ඔය අතරේ ඉන්න පුළුවන්. මුල් ඉඳන්ම ෂේප් එකේ තියාගන්න එක ඇඟට ගුණ වෙනවා. ඊළඟට අවශ්‍යලිය කෙවිලි මුල්ම වැඩට යන දවසට කලින් ආයතනයට කතා කරලා දැනගන්න එද්දි අරගෙන ඉන්න මොනවද කියලා එක්ක ඔයාලම ඊමේල් එකකින් වගේ ඒ බව දැනුම් දෙයි. ඔය අතර තියෙන පුළුවන් උපැන්න සහතික හැඳුනුම්පත් අධ්‍යාපනික සහතික වගේ දේවල්. ඉතින් කලින් සූදානම් වෙලා ඔය අවශ්‍ය ලිපි ලියකන එහෙම අරන් යන එක දෙකලොටම ලේසියි. ඔයගෙන හොඳ ප්‍රතිරූපක මුල්ම දවසේ ඇති වෙයි. ඊළඟට ඔරිජිනල් සහතික. හැබැයි කලින් කියපු ගොඩේ සහතික වලට කිසිම වෙලාවක ඔයගේ ඔරිජිනල් සහතික ඉල්ලන්න නම් කිසිම ආයතනයකට බෑ. ඒ ටික තදින් ඔළුවේ තියාගන්න. ඔරිජිනල් සහතික බලන්න ඕනි කියලා කියනවා නම් ඒව අරගෙන ගිහිල්ලා පෙන්නලා සහතික කරපු පිටපතක් විතරක් තියාගන්න දෙන්න. මුල් දවසේ කලබලස්සේ මග නොහැර මීටරේ තියාගන්න ඕන දෙයක් තමයි මේක. නැත්තම් පස්සේ කාලෙක ඔයගේ උමනාවකට උනත් මුල් සහතික අරගෙන ගියාම කරදර වෙන්න පුළුවන්. ග්‍රාම සේවා සහතික, පොලිස් සහතික වගේ ආයෙත් ගන්න පුළුවන් සහතික අරනම ඔයගේ අධ්‍යාපන සේවා සහතික වගේ වගේ මුල් පිටපත් දෙන්න බෑ කියලා කාරුණිකව කියන්නේ කිසිසේත් බය වෙන්න එපා. ඊළඟට රැකියාගේ යුසුම. රැකියාගේ යුසුම කියන්නේ අපේ අවධානය යොමු කරන්න ඕන කාරණා අතරින් වැදගත් කාරණාවක්. මොකද කිව්වොත් ඔය යුසුමේ තියෙන දේවල් වල හැටියට තමයි අපිට ඉදිරි කාලේ ආයතනත් එක්ක වැඩ කරන්න වෙන්නේ. මාසික වැටුප, පරිවාස කාල සීමාව, රාජකාරී දින, නිවාඩු කියන ඔක්කොම කරුණු කාරණා හොඳින් කියවලා බලලා මිස කලබලට යුසුම් අත්සන් කරන්න එපා. සමුක පරීක්ෂණයකදී එකමුණු කාරණාවට වඩා වෙනස් දෙයක් යුසුමේ සඳහන් වෙනවා නම් ඒක නත් අහන්න බය වෙන්න එපා. ඊළඟට වෙනත් රැකියා කොන්දේසි. කලින් කියපු රැකියා යුසුමේ තුල නොමින කොන්දේසි ආයතන තියෙන පුළුවන්. ඒ කියුවේ නිවාඩු අනුමත කර ගැනීම, ඩ්‍රෙස් කෝඩ් එක, ඒ කියුවේ අඳින පළඳින විදිය ගැන කාරණා. මේවා හුඟක් වෙලාවට HR හෑන්ඩ්බුක් එකේ සඳහන් වෙන්න පුළුවන්. නැත්තම් සාමාන්‍යයෙන් කාලාන්තරයක් තිස්සේ ආයතනයේ පුරුදු විදියට පවතින දේවල් වෙනත් පුළුවන්. ඉතින් මුල් දවසේම කාරණා ගැනත් අහලා බලලා අවබෝධයක් ගන්න එක වටිනවා අනාගතේ රැකියාවක් කරගෙන යනකොට.